අයිබෝන් කියලා පිළිගන්න හැමදේ නම. ඉතින් 2023 අලුතෙන්ම වෙළඳ පොළට ඇවිල්ලා තියෙන Suzuki Alto K10 කාර් එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ කාර් එක සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මේක 1000cc 3 cylinder 4L engine එකක් තමයි එන්නේ. ඉතින් මේගොල්ලන් කියලා තියෙන විදිහෙන් නම් ලීටර එකට කිලෝමීටර් 24ක් වගේ මේ කාර් එක යන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලන් සඳහන් කරලා තියෙන්නේ. මේ කාර් එකේ ෆියුල් ටැංක් කැපැසිටි කරන ලීටර 27යි. ඉතින් ඒගොල්ලන් කියන විදිහට මේ කාර් එකේ ෆුල් ටැංක් ගහලා කිලෝමීටර් 658ක් වගේ රේන්ජ් එකක් ගන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඉන්දියන් කාර් වල තියෙන ලොකුම චෝදනාව තමයි සේෆ්ටි එක පැත්තෙන් මෙයා ගොඩක් පහළ මට්ටම තමයි තියෙන්නේ. ඉතින් මේ පාරත් ඒගොල්ලන් මේ කාර් එකට තාමත් ABS ඇඩ් කරලා නැහැ. ඉතින් Alto K10 එකේ ට්‍රාන්ස්මිෂන් වර්ෂන්ස් දෙකක් එනවා. ඉතින් ඔටෝමැටික් එකක් තියෙනවා, මැනුවල් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලන් මේකෙන් කැමති වර්ෂන් එකක් තෝරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම කලින් Alto K10 එකට වඩා මේකේ බූට් ස්පේස් එක මේගොල්ලෝ වැඩි කරලා තියෙනවා. 2023 Alto එකේ ලීටර 214ක බූට් ස්පේස් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ කාර් එකේ ඉන්ටීරියර් එක ෆුල් බ්ලැක් ඩිසයින් එකක් තමයි යන්නේ. Alto K10 එක අපිට වේරියන්ට්ස් 6ක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ස්ටෑන්ඩඩ් වේරියන්ට් එක 104ක් වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ ඉන්දියන් රුපියල් 104ක් තමයි වෙන්නේ. ඉතින් මේකේ හයස්ම වර්ෂන් එක තමයි VXI Plus කියන මොඩල් එක. ඉතින් මේක ඉන්දියන් රුපියල් 580,000ක් වගේ යනවා. ඉතින් මේ 580,000 අපි කන්වර්ට් කරොත් ලංකාවේ මුදලට, ඒ කියන්නේ දැනට ලංකාවේ මුදලින් මේක 126ක් වගේ යනවා. ඉතින් අපි දැන් ලංකාවට වහන ගෙන්වීමේදී ටැක්ස් එකක් ගන්නවා. ඉතින් මේ 126ට අමතරව තව ටැක්ස් එකක් අපිට මේ කාරට ගෙවන්න වෙනවා. ඉතින් දාලා වශයෙන් ගත්තොත් එහෙම අපිට අනුමාන කරන්න පුළුවන් 135-36 මේ රේන්ජ් එකේ වෙයි මේ කාර් එක නැවත ලංකාවට ගෙන්වීමේදී. ඉතින් දැනට අපි දන්නවා ලංකාවට කිසිම වාහනයක් ආනයනය කරන්නේ නැහැ. ඉතින් මේ වාහන ගෙන්වීමේදී මීට වඩා මිල වෙනස් වෙන්න පුළුවන් ඒ කාලෙදී. ඉතින් මම හිතනවා යම් කිසි කෙනෙක් මේ වීඩියෝ එක දැක්වත් වෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම මතක ඇතුව Arai Productions YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එක දාපුවා මම ඔයගලන්ට notification එකක් එනවා. එහෙනම් නැවතත් ඔතන මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයගලන්ට සුබ දවසක්.